අයිබුවන් හොඳින් වැඩුණු පරිවියෙකුගේ ප්‍රමාණයට සමානකම් කියන මේ වාල දකින්නේ මැලේසියාවේ ජීවත් වෙන ලොව කුඩාම කුකුළු විශේෂය මේ විශේෂයෙන් නම තමයි සෙරාමා බැන්ටම් පෑනුත් දැකලා තියෙනවා හැබැයි යාළුවනේ මං ජීවිතේටවත් මෙන්න මේ විදිහේ පෑනක් නම් දැකලා නැහැ හී පේනවනේ පෑන ඇතුලේ ඉන්නේ පන තියෙන පණුව ටිකක් කියලා ඉතින් මේක ජපනීස් ප්‍රොඩක්ට් එකක් ගෑනු ළමයෙකුට එහෙම ප්‍රසන්ට් එකක් දෙන්න මරුනේ ප්‍රයිස් එකත් මං හිතන්නේ ඩොලර් 8ක් වගේ වෙන්නේ ඇමරිකාවේ ඔරිගන් පළාතේ සුන්දර කඳුකර මාර්ගයක ගමන් කරද්දී දකින්න ලැබෙන අපූර්ව දර්ශනයක් තමයි මේක. මේ කොළපාට ගස් යාය අතරින් hina මූණක හැඩයකට වවලා තියෙන ලාජ් ගස් ටික බලන්නකෝ කොච්චර අපූර්ව අදහසක්ද කියලා. ටිකක් වියදම ගියා වුණත් මේ වගේ අමුතුම වෙනස්ම විදිහකට කෑම පිළිගන්නනවා නම් රෙස්ටුරන්ට් එකකට මොනතරම් පාරිභෝගික ආකර්ෂණයක් ඇති වෙයිද? මේ මගුල මොකද්ද කියලා බලන්න හරි කස්ටමර්ස්ලා ඉන්නේ. මේකෙදින් එක් උදාහරණයක් විතරයි. කොහොම වුණත් වැඩේ සුපිරි. මේක මකුළු ගමනක්ද කැරපොතු ගමනක්ද කියලා ඔයාලා කමෙන්ට් කරගෙන යන්න. මං ඔයාගෙන් ඇහුවොත් ඔයා දැකලා තියෙන උපරිම දත් ගාණක් තියෙන මිනිස්සයා කවුද කියලා. ඉතින් ඔයාත් මිස්ටර් පුදුමයාගේ වීඩියෝස් මගාරින් නැතුව බලපු කෙනෙක් නම් මතක ඇති දත් 37ක් තියෙන විජේ කුමාර් කියලා හාදේක්ව මං ඔයාලට කලින් පෙන්නුවා. හැබැයි යාළුවනේ ඔයාලා thumbnail එකෙත් දැකපු විදිහට මේ දකින විදිහට දත් 523ක් කටේ තිබිලා ඉවත් කරපු අවුරුදු 7ක පුංචි දරුවෙකුත් ඉන්දියාවෙන්ම වාර්තා වුණා. ඒ විතරක්ම නෙමෙයි දත් සම්බන්ධව වාර්තා පිට වාර්තා තියෙන ඉන්දියාවෙන් 2014 දිත් මේ හා සමානම සිද්ධියක් වාර්තා වෙලා තියෙනවා. ආශික් කියන වයස 14ක මේ පිරිමි ළමයාගේ කටේ තිබිලත් පෑ 7ක ඔපරේෂන් එකකින් පස්සේ දත් 232ක් ඉවත් කරන්න වෛද්‍යවරු සමත් වෙලා තියෙනවා. අම්මෝ මේක ඇතුලේ අවයව මොකුත්ම නැද්ද මන් දන්නේ? බඩ පිට පොත්තට ඇලෙන කතාවක් නම් අහලා තියෙනවා. හැබැයි අදනේ දැක්කේ. වාව්. කොහොමද මේ කාර් එකේ ට්‍රාන්ස්පරන්ට් බොනට් එක? කො බලන්න මේම දෙයක් ජීවිතේ මුල්ම වතාවට දැකපු අය දාන්න බලන්න වීඩියෝ එකට ලයික් එකක්. හැබැයි ඉතින් බොනට් එකට වාව් කියුනේ අපරාධ කියලා ඔයාලට හිතෙයි මෙන්න මේ සම්පූර්ණයෙන්ම ට්‍රාන්ස්පරන්ට් පට්ටම කාර් එක දැක්කම. ඉතින් බොනට් එකට ලයික් කරා හෝ නැතුවා channel එක subscribe නොකර මිස්ටර් පුදුමයාගේ වීඩියෝස් බලන පිරිසකුත් ඉන්නවා. අන්න එහෙම අය channel එක subscribe කරලා බලන්න. අදරෑ නිදාගද්දි හීනෙන් ඔයාට මේකේ නැගලා යනවා පේන්නේ නැද්ද කියලා. Right, thank you. අපි අදරෑට බලමු එහෙනම්. මේක මේ 2019 දී ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් මෝටර් ෂෝ එකේදී පෙන්නපු කාර් එකක්. අම්මෝ මේ ස්කැලේටර් එකේ බවුව පොලිම මෙයාලා අයිතිකාරයව බදාගෙන ඉන්න විදිහෙම තේරෙනව නේද පට්ටම බයකින් මේකෙන් පහලට ඉන්නේ කියලා ගොයම් හිටවන මැෂින් එකක් තමයි මේ බලන්න කොයිතරම් ස්මාර්ට් විදිහට වැඩේ වෙනවද කියලා මේක දැක්කම නම් යාළුවනේ මගේ හිතත් ක්ෂණිකවම අවුරුදු ගාණක් අතීතයට ගියා මේ වැඩේම කරලා නොතිබුණත් ඒ ලස්සන අතීතය ඒ දඟකාර අතීතයේ මතක් වුණු මං වගේම දහස් ගාණක් මේ අවස්ථාව තමන්ගේ හදවතින් විඳිමින් මේ වීඩියෝ එක බලනවා ඇති කියලා නම් මං හොඳාකාරවම දන්නවා ගොඩක් අය නේල් පොලිෂ් එහෙම නැත්නම් කියුටෙක්ස් නියපොතු වල තවරනවා දැකලා තිබුණාට ඒවා ආයෙත් නියපොතු වලින් ඉවත් කරන්න පුළුවන් මෙන්න මේ විදිහේ කියුටෙක්ස් රිමූවර් එකක් දැකලා නැහනේ හැබැයි ඉතින් අපරාදේ නියපොතත් එක්ක යනවනේ යාලුවනේ අපේ භාෂාවෙන්ම කියනවා නම් මේ දවස්වල මාළු පට්ටම ගණන්නේ මාළු විතරක් නෙමෙයි ඉතින් ගොඩක් දේවල් ගණන් මම මේ කියන්නේ පහුගිය මාස කිහිපයට සාපේක්ෂව ඉතින් ඒකට හේතුව දීවරයෝ මුහුදේ යන්නේ නැහැ මුහුදේ තියෙන ප්‍රචණ්ඩ ගතිය වැඩි හින්දා ඉතින් මේ ඔයාලා දකින වීඩියෝ ක්ලිප්ස් වලින් මට වඩා පෙන්වන්න අවශ්‍ය උනේ මීටර් 100 ගණන් දිග ටොන් ලක්ෂ ගණන් බර දැවැන්ත නැව් පවා මුහුදේ තියෙන ප්‍රචණ්ඩත්වයේ හැමුවේ මොනතරම් අසීරුතාවයට පත් වෙනවද කියන කාරණේ ඉතින් අපේ හිත සංසුන් කරනවා වගේම මේ වගේ ප්‍රචණ්ඩ අවස්ථාවල ඒ මුහුදටම පුළුවන් මේ නැව්වල ඉන්න අයගේ විතරක් නෙමෙයි මේව බලන අපේ හිතුත් යක්ෂයාගේ කම්හලක් බවට පත් කරන්න. ගයිස් මෙන්න මේ වීඩියෝ ක්ලිප් එක දැක්කට පස්සේ ඉන්ටර්නෙට් එකෙත් මම සෑහෙන්න හෙව්වා මේ ෂණික අතුරුදහන් වෙන ටිෂු එකේ කතන්දරේ මොකද්ද කියලා. ඇත්තටම මට හොයාගන්න නම් හම්බුනේ නැහැ. දන්න අය කමෙන්ට් එකක් දාන්න මට හිතෙනවා මේකත් එඩිට් එකක්ද කියලා. මේ චූටි රතුපාට රාබු ගෙඩිය ඔයාලා දකින විදිහට මේ තරම් කපන්න හිතන්නකෝ ඒ පිහිය මොනතරම් ෂාප් වෙන්න ඕනිද කියලා. ෂාප් වෙලා විතරක් මදි. සුපිරිම ස්කිල් එකකුත් තියෙන්න ඕනිනේ. කිරිපෙනි කනවා නම් ගයිස් අඩුම තරමේ මෙන්න මේ විදිහටවත් කන්න ඕනි බඩටයි හිතටයි දෙකටම දැනෙන්න. අර ජුන්ඩි කප් එකකින් කෑවට ඔය මං කියපු දෙකටම දැනෙන්නේ නෑනේ. මෙන්න තියෙනවා ගෑනු ළමයින්ටම සෙට් වෙන සරෙප්පු දෙකක්. දාගෙන ඉතින් හොලෝ හොලෝ යන්න තමයි තියෙන්නේ. මම මේ කිව්වේ කන් දෙක. එස්කවේටර්ස් දැවැන්ත කේබල් වලින් උඩ එල්ලලා වැඩ කරන වීඩියෝස් මං ඕනි තරම් දැකලා තියෙනවා. ඔයාලට පෙන්නලත් තියෙනවා. හැබැයි මේ කේබල් මොකුත් නැතුව මෙයා මේ කන් දෙල්ලිලා කරන වැඩේ බලන්න මාරම අවදානම් වැඩක් තමයි මේක. මේ ඔයාලා දකින ඇඳුම සම්පූර්ණයෙන්ම නිර්මාණය කරලා තියෙන්නේ මකුළු දැල් වලින් කියලා මං කිව්වොත් ඒක ඔයාලට විශ්වාස කරන්න පුළුවන්ද?
මැඩගස්කර් වල ඉන්න මේ ඔයාලා දකින ගෝල්ඩන් ඕබ්වීව කියන මකුළු වගේ මකුළු දැල තමයි මේ ඇඳුම නිර්මාණය කරන්න අමුද්‍රව්‍ය විදිහට යොදාගෙන තියෙන්නේ. ඉතින් මේ ගෝල්ඩන් ඕබ්වීව ගේ මකුළු දැල සවිශක්තිය අතින් ඉහළ ඇදෙන සුළු රත්තරම් පාට දැල් විශේෂයක්ලු විශේෂම කාරණේ තමයි මේ දකින ඇඳුම නිර්මාණය කරන්න වසර 4ක කාලයක් ගත වෙලා තියෙනවලු. බලන්න ඔය මීට කලින් දැකලා තියෙනවද කියලා සුපර් මාකට් එකක දොරක් වගේ බවුව කිට්ටු වෙනකොටම ඕපන් වෙලා එයා ගියාට පස්සේ ආයිත් වැහෙන බවුව වෙනුවෙන්ම නිර්මාණය කරලා තියෙන මේ ඔටෝඩෝ එක කොහොමද පිටණියේ තියෙන පිනි ටික ස්මාර්ට් විදියට කඹයක් පාවිච්චි කරලා අයින් කරන හැටි. හැබැයි ඉතින් ක්‍රිකට් බලන අයට නම් මේවා මැජික් නෙමෙයිනේ. ග්‍රීන් ලේක් කියන නමින් හඳුන්වන ඔස්ට්‍රියාවේ තියෙන දහස් ගණන් ලෝකෙ වටේ ඉන්න කිමිදුම් කරුවන්ගේ ආකර්ෂණය දිනාගත්තු සෝබාදාමේ තවත් අලංකාර නිර්මාණයක් තමයි මේ. ඉතින් ඔයාලටම පේනවා ඇතිනේ මේ විල පතුල කොළපාටින් බැබලි බැබලි අවට පරිසරයට මොනතරම් අලංකාරත්වයක් එකතු කරනවද කියලා. ඉතින් මේ පළාතට ඇදහැලෙන හිමපතනේ මත තමයි මේ ලේක් එකේ අලංකාරත්වය තීරණය වෙන්නේ. මොකද මේ වැටෙන හිම දිය වුණාට පස්සේ තමයි මේ අපූරු ග්‍රීන් ලේක් එක නිර්මාණය වෙන්නේ. ඉතින් සමහර අවුරුදු වල අඩි 30ක් 32ක් දක්වාත් මේ විලේ වතුර මට්ටම ඉහළ නගිනවලු වාඩි වෙන්න තියෙන බංකු පවා යට කරගෙන. බලන්න කොච්චර ලස්සනයිද කියලා. පිස්සුවක්නේ. රත් වෙලා තියෙන මෙල්ටඩ් මෙටල් කෑල්ලක් එහෙම නැත්නම් දියවෙච්ච යකඩ කෑල්ලක් උඩට බිත්තරයක් කඩලා දැම්මොත් මොනව වෙයිද? වෙන මොනව වෙන්නද ඉතින්? පේනවනේ ෂණිකව උම්ලට් එකක් හැදෙනවා. මෙන්න මේක දිහා පොඩ්ඩක් හොඳට බලන් ඉන්න. හෑ? පැත්තින් පැත්තට මේක හැඩේ වෙනස් වෙනවනේ. නේද? කරලා තියෙනවද එහෙම නැත්නම් දැකලා තියෙනවද ඔයත් මෙන්න මේ වැඩි. කොහොමද ඒක? පට්ටලේසි. ඔයා ගන්න පරණ CD එකක් හරි DVD එකක් හරි පලන්නේ එක දෙකට රත් කරන්න එක තනක් ගන්නට පුෂ් ගාලා කටින් පිඹින්න එතනට අනිවා වැඩේ ගොඩ. ඉතාලියේ මාසල් ජේකොබ්ස් කියන්නේ වර්තමාන මීටර් 100 ඔලිම්පික් ශූරයානේ. ඉතින් මේ ඔයාලා දකින්නේ යා කොහොමද ට්‍රේනින් කරන්නේ කියලා. මෙතනදී මොකටද මේ වගේ ආවරණයක් තියෙන රතයක් කියලා සමහරුන්ට හිතෙනවා ඇති ප්‍රශ්නයක් ඇති. ඒකට හේතුව තමයි මෙයාගේ පැත්තට හමන හුළඟින් මේ ජේකොබ්ස්ට ප්‍රතිරෝධයක් එල්ල වෙන්නේ නැහැ මෙහෙම කරද්දී. එයාගේ සැබෑ වේගය මෙතනදී මැනගන්නත් පුළුවන්. වඳුරු කියන සත්තු අපි සාමාන්‍යයෙන් දන්නේ ගොඩබිමේ ඇවිද ඇවිද ගස් වලින් පැන පැන අතට අහුවෙන ඕනි දෙයක් කාලා දාන සත්තු කොට්ටාශයක් විදියටනේ. හැබැයි ඔයාලා දන්නවද මුහුදු කලාපයේ ආශ්‍රිතවත් ජීවත් වෙන වඳුරු විශේෂයක් ඉන්නවා ලංකාවේ නැති වුණත් මෙයාලට කියන්නේ ක්‍රැබ් බීටින් මැකැක්ස් කියලා. ඉතින් මේ විදිහට මෙයාලා මේ කිමිදිලා කකුලුව තමයි හොයන්නේ. මොකද මේ මැකැක්ස් වඳුරන්ගේ ප්‍රියතම ආහාරය තමයි මේ කකුලුව කියලා කියන්නේ. මාරම ලස්සන විදිහට ක්‍රියේටිව් විදිහට ආකර්ෂණීය විදිහට හදන සමනල්ලු ටිකක් බලමුද? අතරම ලස්සනයිනේ. මෙන්න මේ ඩාන්ස් එක දැක්කම ඔයාලට මෙතන අමුතු දෙයක් විශේෂ දෙයක් පේන්නේ නැද්ද කියලා බලන්නකෝ. හා දැක්කනේ. මෙයාලා මේ බිල්ඩින් එකක එල්ලිලානේ ඩාන්ස් එක දාන්නේ. තාමත් හිතාගන්න බැරි වුණාද? වෙන්ඩින් මැෂින් කියන සංකල්පය ලංකාවේ අපිට ටිකක් ආගන්තුක දෙයක්නේ. ඔයාලා දැන්ටමත් දන්නවා ඇති වෙන්ඩින් මැෂින් එකක් කොහොමද ක්‍රියා කරන්නේ කියලා. හැබැයි ඔයාලා දන්නේ නැතුව ඇති ලෝ මිල අධිකම වෙන්ඩින් මැෂින් එක මොකක්ද කියලා. ඉතින් ඔයාලා මේ දකින සිංගප්පූරුවේ ABM කියන දැවැන්ත වෙන්ඩින් මැෂින් එක පුරවලා තියෙන්නේ BMW, Lamborghini, Mercedes-Benz වගේ මිල අධික කාර් වලින්. ඉතින් මේ ඔයාලා දකින්නේ තට්ටු 15ක් තියෙන කාර් 60ක් ගබඩා කරලා තියන්න පුළුවන් මේ දැවැන්ත වෙන්ඩින් මැෂින් එකේ අයිතිකාරයා. මෙතනදී ඔයාට පුළුවන් ඔයා කැමති කාර් එක තෝරලා මුදල් ගෙවල බටන් එකක් ප්‍රෙස් කරලා වට අයිති කාර් එක විනාඩි 2-3ක් ඇතුළත කකුල් දෙක ළඟටම ගෙන්න ගන්න. එහෙනම් යාළුවනේ මේකත් එක්කම මං හිතුවා අදට මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරන්න. බලන්න මෙන්න මෙතන තියෙන වීඩියෝ එකත් තවමත් ඔයා අපේ channel එකේ නොබලපු වීඩියෝ එකක් වෙන්න ඇති. එහෙනම් ඒකත් බලලා පරිස්සමට ඉන්න. ඔයාලට ජය.